අයිබෝවන් Apple Kade නුවන් අදත් ආව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ අපේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක හොඳයි නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් click කරලා තියාගන්න අපි වීඩියෝ එක දානකොටම ළඟට ගෙන්නව ගන්න පුළුවන් ඒක තමයි අපිට කරන්න තියෙන හොඳම උදව්ව කියලා මම විශ්වාස කරනවා එතකොට අපේ කතාවට යම් මෙන්න මේ විදියට රාජපක්ෂලා ඇයි මේ තරම් මානව හිමිකම් කියන එකට බය කියන එකට අපි එන්නම් එතකොට අපේ කතාව මේ විදිහට දික් වෙනකොට අපි ලෝකෙන් ආදර්ශ ගමු ලෝකෙන් ආදර්ශ අරගෙන වල අපි කතා කරොත් එහෙම ඇත්තටම අද යුක්‍රේනය සහ රුසියාව අතර මේ ඇති වෙලා තියෙන බල අරගලය තුළ මේ කට්ටිය යුද්ධයකට පැළලා තියෙන එතකොට ඔබට දකින්න ඇති ඒ රටවල් හිටියනම් එහෙම ධන කුවේරෙක් හෝ ධන දානපතියෙක් ඔහු ක්ෂණිකව පුළුවන් වෙලා තියෙන්නේ ඔහුගේ බෑග් එකත් සහ ඇඳිවතත් ඔහුට ගන්න පුළුවන් ප්‍රමාණයත් අරගෙන ඔහුට පිට වෙන්න තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා යුද්ධයක් කියලා කියන්නේ හැමදාම මානව හිමිකම් මොන විදියටද කඩෙන්නේ මොන විදියටද රකින්නේ කියන තත්ත්වයක් නැහැ. ඒක අමු අමුවේ ඝාතනය වෙන මානව හිමිකම් ඝාතනය වෙන තැන තමයි යුද්ධයක් කියලා කියන්නේ. එතකොට ඒක නිසා තමයි අපි අපේ රටේ මිනිස්සුන්ට අපි දේශපාලන වශයෙන් කියනවා දේශපාලන වශයෙන් මේ ඉන්නේ උන් හැමදාම අපේ මානව හිමිකම් රකින්න නෙවෙයි උන් අපේ ජාතිවාදී හෝ මොනවා හරි දෙයක් ඇති කල්ලිවලා ඒකෙන් බලන්නේ මානව හිමිකම් කඩලා හෝ ඔවුන්ගේ බලය රැකගන්න. ඒක නිසා අපි හැමදාම කිව්වා වගේ මේ මානව හිමිකම් කොයි කවුරු කරත් වැරදි. එතකොට ඇත්තටම දැන් ලෝකෙන් ගත්තොත් එහෙම ඇමරිකන් කාර්යයට ඕන් නොත් එහෙම ඕන රටක් ආක්‍රමණය කරන ඔවුන් ටග්ගල අර කබර ගොයා තල ගොයා න්‍යාය ටග්ගාල දාලිවලා ඒ රටවල් ආක්‍රමණය කරන. ඇත්තටම ඉරාක් කරත් ඒකම සදාම් හුසේන්ගේ රටේ තිබුණා න්‍යෂ්ටිකවි කියලිවලා ගිහිල්ලිවලා අවසානට එක හොයාගත්ත න්‍යෂ්ටිකවියක් නැහැ. අවසානට ඒ මනුස්සය බලයෙන් පහ කරලිවලා ඒ මනුස්සය බල්ලෙක් වගේ ගෙනල්ලිවලා මරලා දැම්ම. එතකොට ලිබියාවටත් උනේ ඒකමයි. ගඩාපි වගේ නායකයෙක් ඉන්නකොට ඔවුන්ට ඕන ඕන විදියට ඒ රටවල් පාලනය කරන්න බැරුණා. තෙල් ටිකට ඇහැ ගැහුවා. ඊට පස්සේ ඉරාක් වල තෙල් ටිකට ඇහැ ගැහුවා. අවසානට කරේ ඔවුන් බල්ලෝ බලල්ලු වගේ ගෙනල්ලි වල මරලා දැම්ම. ඉතින් ලෝකේ හැම තැනින්ම මේ මේ ඇමරිකන් කාර්යය මේ විදියට කියන්නේ මානව හිමිකම් කඩනකොට ඔයාලට තේරෙන්නේ නැද්ද දැන් රුසියාව මානව හිමිකම් කඩනකොට ලෝකේ කොහොමද කිපිලා තියෙන්නේ කියලා. එතකොට ලෝකෙන් ඒ කියන්නේ ජනාධිපති පුටින්ගේ බ්ලැක් බෙල්ට් එක පවා දීපු බ්ලැක් බෙල්ට් එක පවා ගලවනවා. එතකොට මානව හිමිකම් කඩනවා කියලා ලෝකේ හැම රටක්ම ඔවුන්ට සම්බාධක පනවනවා. එතකොට ඇමරිකන් කාර්යයට මේ කිසි සම්බාධකයක් නැහැ. ඔවුන් අර කබර ගොයා න්‍යාය තමයි කබර ගොයා තල ගොයා න්‍යාය ගැන්ලිවල ඒ රටවල් ඕන විදියට කාලා දානවා. ඉතින් එතකොට දැන් අපි එමු කබර ගොයා තල ගොයා න්‍යායම අපේ රටේ කවුද අනුගමනය කරන්නේ කියලා. එතකොට අපේ රටේ කබර ගොයා න්‍යාය තල ගොයා න්‍යාය අනුගමනය කරන්නේ රාජපක්ෂලා තමයි. ඕ කබරගොය තලගොය න්‍යාය අනුගමනය ගන්න. මොකද ඔවුන්ටත් කන්න ඕනොත් එහෙම ඕන ඕන කබරගොයෙක් ටග්ගාල තලගොයා කල්ලිවල කාලා දානවා. එතකොට ඒ ප්‍රශ්නේ තමයි අපේ රටට දැන් මානව හිමිකම් ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මේ තැනට ලංකාව ගෙනල්ලා දාලා තියෙන. මොකද යුක්‍රේනයේ රුසියන් ප්‍රශ්නේ ගත්තට පස්සේ දෙවෙනියට තියෙන්නේ ලංකාව. එතකොට ලංකාව මේ දැන්ට ගේන්න මොන වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ මිනිස්සු බැලුව හැමදාම කිව්වා මානව හිමිකම් රැකපන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් කිව්වා හැමදාම රාජපක්ෂලාට මානව හිමිකම් රැකපන් කියලා. එතකොට මානව හිමිකම් රකින්න කියලා ඕ මිනිස්සු තමයි එකටම මානව හිමිකම් ලංකාවේ කැඩෙනවා කියලා ජිනීවා වලට ෆයිල් උස්සගෙන දුවලිවලා කිව්වේ. එතකොට එදා ඉඳලා මේ දක්වා ලංකාවේ මානව හිමිකම් රකින්න නැත්තම් ඒ මිනිස්සු හැමදාම කිය කී ඉඳලා බැරිම තැන මානව හිමිකම් කොමිෂන් කාර්යාලයක් ලංකාවේ ස්ථාපනය කරා. එතකොට ඒකෙන් උනේ අවසානට අපේ අර අපේ නීතිය හරහා කරන්න තිබුණු දේවල් ඕවට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැති වුණාම ඔවුන් අතගහලිවලා දැන් මේ ඒවට ඔවුන් ඒකට පරීක්ෂණ පවත්වන්න යනවා. එතකොට ඒව ඇත්තටම හොඳ නැති දේවල් නේ. තමන්ගේ රටක ස්වාධීනත්වයක් තියෙනවා හරි අධිකරණ පද්ධතියක් තියෙනවා නම් ඒ මිනිසුන්ට ඒ මිනිසුන්ගේ දේවල් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ தත්ත්වේ නැති වෙනකොට තමයි රටවල් ලැබිල්ලවල අතපොවන්නේ. ඉතින් ඇත්තටම ලසන්ත වික්‍රමතුංග ඊට පස්සේ එග්නලිගොඩ ඊට පස්සේ තාදුදීන් ඊට පස්සේ උඩතල වින්නේ ඝාතනය ඊට පස්සේ 60,000ක් තරුණ තරුණියෝ මැරපු ඒවා ඊට පස්සේ බඩ්ලන්ද වදකාගාරය ඔන්න ඕ වගේ කරුණු කාරණා වලින් ගොඩාරයක් දේවල් මේ මානව හිමිකම් වල තියෙනවානේ. එතකොට මානව හිමිකම් කඩ වෙලා තියෙනකොට ඒ මිනිස්සු කියන්නේ ඒ රටවල් වල මානව හිමිකම් කඩ වෙනවා නම් ඒ වලට පරීක්ෂණ කළිවල හරියට පරීක්ෂණ වල නියදිය ගෑන්ලිවල ඔවුන්ට දඬුවම් කරන්න කියලා. එතකොට ඒ තත්ත්වයන් නැති වෙනකොට තමයි මේව හැමතැනින්ම අතපොවන්න හදන්නේ. එතකොට ගිය දවස් ටිකේ ඇත්තටම ඕ මේ මානව හිමිකම් ගොඩාරයක්ම උල්ලංඝනය වෙන තැන් කියලිවල තිබුණේ
රාජපක්ෂලාගේ 2015 ඉස්සල්ලා තිබුණු ආණ්ඩුව බුද්ධ්‍යාංශ නිලධාරීන් උපයෝගී කරගෙන කරා කියන මානව හිමිකම් කඩවීම තමයි ගොඩාරයක් ඕවට බලපෑවේ. එතකොට ඒවට පරීක්ෂණ කරන්න කිය ගොඩාරයක් කිව්වෝ. ලොකුම කේස් එකක් වශයෙන් මේ ලෝකේ යන එකක් තමයි අර දරුවන් 11 දිනක් පැහැරගෙන ගිහිල්ලා ඒ අය කිසිම ඒ කියන්නේ LTTවත් නෙවී මොනවත් නෙවී ඒ කට්ටිය කප්පම් ගන්න තමයි ඒ දරුවන් පැහැරගෙන ගිහිල්ලා තිබුණේ. එතකොට ඒ දරුවන් පැහැරගෙන ගිහිල්ල ඉවරලා ඒ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් කප්පම් අරගෙන මරලිවල දැම්මඩ පස්සේ එතකොට ඒකට සාධාරණ ඉෂ්ට කරපම් කියලා ඒ රටවල් වලින් හැමදාම කිව්වා. මොකද ඒක කරපු කට්ටියට නිසි දඬුවම් දෙන්න කියලා කිව්වා. එතකොට දැන් නිකන් කල්පනා කරලා බලන්න රාජපක්ෂලාගේ කියන්නේ මහින්ද රාජපක්ෂගේ පුතාලා 3 දෙනෙක් ඉන්න ඕනේ මොනියම් හෝ රටකින් අර 3 දෙනා ගෙනහිල්ලිවල කප්පන් ඉල්ලල මහින්ද රාජපක්ෂගෙන් මැරුවා නම් එහෙම ඒ රාජපක්ෂ කියන පියාට කොච්චර දුකක් දැනෙනවද. ඒක නිසා අපි ඒව වෙන්න කියලා කියන්නේ නැහැ, වෙන්න එපා කියලා තමයි මොනව කවුරු කරත් මොනව කරත් ඒව එපා කියලා තමයි අපි කියන්නේ. ඒක නිසා ඒ වගේ දෙයක් වුණා නම් එහෙම ඇත්තටම රාජපක්ෂ කියන තාත්ත මොනතරම් දුක් වෙනවද. එතකොට ඒ විදිහටම අර කිසිම දෙයක් දන්නේ නැති ඒ ඕ ලෙවල් ඒ ලෙවල් කරපු ළමයි උස්සලිවල්ලා ඒ ළමයිගේ කප්පන් ඉල්ලලිවල්ලා මරලා දැම්මට පස්සේ ඉතින් මොන වගේ තත්ත්වයක්ද. එතකොට ඒ වගේ මිනිස්සුන්ට තරහ තිරම නොබලා දඬුවම් කරන්න මොන ඒ කියන්නේ හදවතක් තියෙන තාත්ත කෙනෙකුට බැරි කමක් නැහැනේ. ඒ කියන්නේ ඒ තාත්තා උසාවියක් වෙන්න නෙවෙයිනේ. ඒ ඒ තාත්තා ඒ කියන්නේ දේශපාලන අධිකාරීනේ. ඒ දේශපාලන අධිකාරීන් අවශ්‍ය පටපිටාව හරිගස්සලා දුන්නා මේ මිනිසුන්ට ඒ දරුවොන්ට අසාධාරණ කරපේව තරාතිරම නොබලා දඬුවම් කරන්න කියලා මේ මානව හිමිකම් කවුන්සල් වලින් අපේ රට අතපොවන්නේ නැහැ. එතකොට දැන් ගිහිල්ලවල GLPRIS ගිහිල්ලවල කියනවා වාසනේ නිදහසට ශස්ත්‍ර පනත කිසි බාධාවක් නැහැ කියලා. එතකොට ඇයි මේක ගිහිල්ලවල කියන්න උනේ? ඒ කියන්නේ භාෂණයේ නිදහසට තස්ත පනත උපයෝගී කරගෙන මිනිස්සුන්ට කරපු අඩත් තේත්තන් නිසාම ඔවුන්ට ඒක ගිහිල්ලිවල මානව හිමිකම් කොමිසමේ කියන්න උනා. එතකොට මානව හිමිකම් කොමිසම තියෙන්නේ කොහේද? මානව හිමිකම් මේ කොමිසම තියෙන්නේ ලෝකේ යුරෝපා රටක. එතකොට ලංකාවේ තියෙන්නේ කොයිතරම් දුරකින්ද? එතකොට මේ තරම් දුරක දෙයක් වෙනකොටම ඒ මිනිස්සු දැනගන්නේ දැන් මහත්වෝ ඒ කාලේ වගේ නේ සෙනෙයකින් ලෝකේ වෙන දෙයක් දැනගන්න හැකියාව තියෙනවා. ඒක නිසා තාක්ෂණයේ දියුණුවයි මිනිස්සු හිතන්න එපා තාම අර ගල් යුගේ ඉන්නවා කියලා. ගල් යුගේ කරන වැඩ කල්ලිවල ගල් යුගේ ඉන්නවා කියලා හිතලිවල මානව හිමිකම් කොමිෂන් වලදී ඔවට උත්තර බඳින්න උනාට පස්සේ ඊට පස්සේ කියන්න එපා. නිකන් කල්පනා කරලා බලන්න ජනාධිපතිට විරුද්ධව අගමැතිට විරුද්ධව කවුරු හරි Facebook page එක යම් කිසි post එකක් දැම්ම නම් එහෙම ඔහු ගෙනහිල්ලිවල කරන්න තියෙන ඔක්කොම අඩත්තේට්ටම් කල්ලිවල 4 වෙනි තට්ටුවට ගෙනහිල්ලිවල මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩනවා. එතකොට සුදත්ත තිලකසිරි එතකොට සුදා ක්‍රියේෂන්ස් ගෙනහිල්ලිවල ඒ විදිහටම තමන්ගේ මානව හිමිකම් කඩවෙන විදියට ඔවුන් ගෙනහිල්ලිවල අඩන්තේට්ටම් කරන්න හැදුවා. එතකොට ඕව විදියට හැම මිනිස්සෙම භාෂණයේ නිදහස ත්‍රිවිධනකොට ඒක ඔවුන්ට රිදෙනවා නම් ඔවුන් කරන්නේ අර CID එකට ගෙනහිල්ලිවල ඒ මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන එක තමයි. ඉතින් ඕව දකින්න ලෝකේ දකින්න ඒක නිසා තමයි ගිහිල්ලිවල GLPRIS-ලාට මේවට උත්තර බඳින්න ඕනේ. ඉතින් අපි කියනවා 46 ඇල ඉරක් එක මේ යෝජනාවලිය ගේන්නෙම ලංකාවේ මානව හිමිකම් හරියට රකින්න නැති නිසා තමයි. ඒක නිසා අපි කියනවා ලෝකෙට අර කබර ගොයා තල ගොයා න්‍යාය ගැනලිවල තමන්ට කන්න උනොත් එහෙම කබර ගොයා තල ගොයා කරලා කන්න නැතුව රටක මානව හිමිකම් රකින්න මානව හිමිකම් වලින් යුක්ත මානව හිමිකම් කියලා කියන්නේ රටක ඒක නිකන් හරියට අර කැඩපත වගේ තමයි. ඒකෙන් මිනිසුන්ට තිරසර ජීවනයක් සඳහා ඒක හොඳ පිටුවහලක් වෙනවා. ඒක නිසා ඒව කඩන්න එපා කියලා තමයි ලෝකෙන් කියන්නේ. ඉතින් මේ රාජපක්ෂලාට හැමදාම මේ මානව හිමිකම් කියන එක ඔවුන්ට රකින්නවත් ඔවුන්ට මේව ගන්න ඕනේ නැහැ. ඔවුන්ගේ බලය සඳහා ඔවුන් දේශපාලන වශයෙන් කවුරු හරි උපයෝගී කරගෙන ජාතිවාදීව හෝ වේවා ඒක වර්ගවාදීව හෝ වේවා ඔවුන් හැමතිස්සෙම ඔවුන්ගේ බලය සඳහා යොදා ගන්න. ඒක නිසා මම ඕ ජාතිවාදී අවුස්සන මිනිසුන්ටත් කියනවා මේ මානව හිමිකම් කියන දේ කඩ වෙනවා අනන්තවත් ඕ ජාතිවාදය තුර වර්ගවාදය තුල. ඒක නිසා අපි මේක ජාතිවාදය කවුරු හරි කරනවා නම් එතෙන්දී ඔවුන්ම ඒ ජාතිවාදය කවුරු හරි කරනවා නම් ඒ ජාතිවාදය කරන්නේ මොන ජාතියෙන්ද මොන ආගමෙන්ද ඔහුට විරුද්ධ වෙන්න ඕනේ එම ආගමෙන්මයි එම ජාතියෙන්මයි. මොකද ජාතිවාදයක් තුල
මානව හිමිකම් සුරකින්නේ නැහැ, මානව හිමිකම් කැඩෙනවා. ඒක නිසා හැමතිස්සෙම අපි මානව හිමිකම් සුරකි රටක් හරිගස්සන්න නම් අනිවාර්යයෙන්ම මේ රාජපක්ෂලාගේ මේ රනිල් වික්‍රමසිංහල මේ මිනිසුන්ට මේ රටේ මානව හිමිකම් රකින්න බෑ. මානව හිමිකම් රකින්න එකම පුද්ගලයෝ වෙන්නේ මානව දයාවට ආදරයක් තියෙන මිනිසුන්ගේ විතරයි. ඒ නිසා අපි හැමදාම කියන්නේ මේ රටට මේ ජරා පාලනය කරපු මේ ජරා පාලනය මෙච්චර කාලයක් ගෙනාපු කිසි ආණ්ඩුවක් හරියන්නේ නැහැ, තුන්වෙනි බලවේගයක් හොඳයි කියලා වෙල කියන්නේ යන්නේ. ඒක නිසා තමයි මේ මිනිස්සු දන්නෝ මේ මිනිස්සුන්ගේ මානව හිමිකම් කොච්චර කඩ වුණාද, මේ මිනිස්සු දන්නෝ මානව හිමිකම් නිසා කොච්චර ඔවුන්ගේ පවුල් දුක් විඳද කියලා. ඒක නිසා මේ මිනිස්සු ඉදිරියට මානව හිමිකම් සුරකි රටක් හදන්න අපකපෙවි කියලා අපි විශ්වාස කරන නිසා තමයි අපි කියන්නේ ඇපල් කඩේ නුවණ channel එකෙන් මේ තුන්වෙනි බලවේගයක් හරිගස්සන්න අපි අපකප වෙන්න ඕනේ කියලා වල. ඒක නිසා අපි ඒකට අවශ්‍ය වටපිටාව හරිගස්සමු, අපි අවශ්‍ය මහ පොළොව හරිගස්සල් වල ලංකාව මානව හිමිකම් වලින් පිරි සෑම ආගමකටම සෑම ජාතියකටම පවුල් කුඩුම්බියක් තුල සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හරිගස්සගෙන ඒ රට ලෝකේ දියුණුව කරාගෙන යන සමාජයක් හරිගස්සන්න අපි කොහොමද දෙන එකතු වෙලා අපකප වෙලා වැඩ කරමු කියන එක කියමින් අදට ඇපල් කඩේ නුවණ සමුගන්නවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙන. එනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයබෝවන්.